ඒකේ නායකය තමයි වේලු පිල්ලේ ප්‍රභාකරන් ඇත්තටම මීටර් එක. ඒ වගේම එයා මිරිස් පුරෝපු ගෝණි ගේ ඇතුළට ගෙන ඒ ගෝණියට බැහැලා එයා ඇතුළෙම කට බැඳගෙන දවසම ඉන්නවා. කාලිංගමාව කියන්නේ ලංකාවට ආපු දරුත මාක්‍රමිනි කියන පරාක්‍රම පාණ්ඩ්‍ය රජතුමාගේ ඇස් දෙක ගලවලා පැත්තකට විසික් කර. කන්දක් උඩ පොළොවට වලක් කරලා දන්ත ධාතුන් වහන්සේ අවුරුදු 15ක් තැන්පත් කරලා තියෙනවා. තුන්වෙනි විජේ බහු රජතුමා වයසට යනකම්ම ගල්බුවාවල් වල හැංගිලා ඉඳලා තියෙන කාලිංගමාවට බයයි. අපි පුතේ අද කතා කරන්නේ කාලිංග මාග ගැන. ලංකාව ආක්‍රමණය කරපු දරුතම ආක්‍රමණිකයෙක් වුත් මන් නිවැරදි. 1215 ආක්‍රමණය කරනවා අවුරුදු 40ක් රජරට පාලනය කරනවා. හරියට ප්‍රභාකරන්ගේ ලොකු මయ్యා වගේ. දැන් ඔයාලා දන්නවා ලිපදිලන් නැතුව ඇති ලංකාවේ යුද්ධයක් තිබුණා. අවුරුදු 30ක් මධ්‍යම රජයෙන් යාපනය වෙන් වෙලා තිබුණා. එතකොට අපි පාලනය වෙන ක්‍රමවේදෙ නෙවෙයි යාපනයේ පාලනය වුණේ. ඒ වගේම LTT සංවිධානය කියලා සංවිධානයක් පිහිටුවන්න තිබුණා 82. ඒකේ නායකයා තමයි වේලු පිල්ලේ ප්‍රභාකරන්. ඇත්තටම හොඳ මීටර් එකක්. ඇත්තටම පුතේ ඉගෙනගෙනත් නැහැ. සල්ලි තිබිලත් නැහැ. හැබැයි දක්ෂ මීටර් එකක්. ඒ වගේම එයා ගෙදරයට තොරෙන් මිරිස් පුරවපු ගෝණි ගේ ඇතුළට ගෙනල්ලා කාමරේ ලොක් කරගෙන මිරිස් කරල් ටික හලලා ඒ ගෝණියට බැහැලා එයා ඇතුළෙම කට බැඳගෙන දවසම ඉන්නවා. එයා ඒ විදිහට තමයි පුතේ දරුණුනේ. එයා අනිත් අයට වද දීලා මරන්න එයා ඒ විදිහට තමයි ශක්තිමත් උනේ. හැබැයි යගේ මොලේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට හොඳ පැත්තට යොමු වුණා නම් අද යාපනයේ දිවි ලෝකයක් කරලා එයා එතරම් මෙයාට මිනිස්සුත් ආදරේ හොඳට මොලේ තුන. හැබැයි යගේ වැරදි පැත්තේ. ඉතින් පුතේ LTT සංවිධානයේ නායකයා බවට පත් වෙනවා වේලුපිල්ලේ ප්‍රභාකරන්. එතකොට දැන් එයා රජයත් එක්ක යුද්ධ කරනකොට හමුදාවත් එක්ක යුද්ධ කරන්න ඕනේ. හැබැයි මෙයා මොකද කරන්නේ? සාමාන්‍ය ජනතාව තමයි අපේ මැරුව. අපේ ජාතිය ගොඩක් අඩු වෙන්න ප්‍රධාන හේතුව මෙයා යාපනයේ ඉඳලා වවුනියාව කිට්ටුවට එනකම් හැමදාම මාසෙකට සැරයක් සිංහල ගම්මානයකට පැනලා රෑ 12 දෙකත් අතර කපල කොටලා මරනවා. ඒකත් පුතේ දැන් ඉංග්‍රීසියෙන් නම් එක වෙඩිපහරින් මරලා දානවා. සිංහල රජනීතිය අනුව එක කඩුපාරින් ඉසයි කඳයි වෙන් කරනවා. ඒ කියන්නේ වේදනාව අඩුවේ මැරෙන වේදනාව අඩු කරලා තියෙන්නේ. හැබැයි ප්‍රභාකරන් එහෙම නෙවෙයි. එයා මුට්ටා යුද පාවිච්චි කරේ. එයා බෙල්ලට 10 පාරක් විතර තල්ලන දුක් ඉඳලා මැරෙන්නේ. ඒ වගේම කම්බි කූරු බස්සනවා කට ඇතුලින් බඩට. ඒ වගේ නොයෙක් විදිහේ වද හිංසාවලට ලක් කරා. ඔයාලා දැකලා ඇති අර ගාමිණී කියලා මේ ෆිල්ම් එකේ මාදලාගෙන ඒව ඇත්තමයි පුතේ. ඒකට හේතුව තමයි යුද්ධ පටන් ගන්න ඉස්සෙල්ලා කැබිති ගොල්ලෑවේ සිසු සැරියකට. ඇත්තටම පුතේ ටවුන් එකේ අනුරාධපුරේ ඉස්කෝලල් වලට ඉන්න ඈත ඔක්කොම ශිෂ්‍යත්ව ළමයි. ඒ කියන්නේ දක්ෂ දරුවන්. ඒතකොට කැබිති ගොල්ලෑවේ සිසු සැරියේ ඉන්නේ ඔක්කොම ශිෂ්‍යත්ව ළමයි. නැත්තම් නගරේ ප්‍රධාන පාසල් වලට ඉන්න ක්‍රමයක් නැහැ නේ ඇයිට. දැන් මොකද උනේ? 6යි ගානට ආපු සිසු සැරිය දැන් දෙමව්පියෝ තමන්ගේ දරුව දෙන්න ඇරලා බයික් වල ගෙදර යනකොට උන්න බෝම්බයක් පුපුරනවා. බලනකොට සිසු සැරිය කිලෝමීටර් එකක් විතර ඉස්සරහට එනකොට ඒ පාරයින ගහක ටයිම් බෝම්බයක් බැඳලා ඈතින්දලා රිමෝට් එකකින් තමයි පුපුරවලා තින්නේ. සේරම කෑලි කෑලි. හැබැයි ගිය ආණ්ඩුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති පැය භාගයක් ඇතුළත කැබිති ගොල්ලෑවට එනවා. ඒ එනකොට එයාට ඒ දර්ශනය හිතාගන්න බෑ. මොකද අපි තාත්තලා අඬනවා අඩුයිනේ දැකලා තිනවා. සාමාන්‍ය පිරිමි අය දුක හිතේ තද කරගෙන ඉන්නවා. කාන්තාව උනේ කෑගානේ. හැබැයි එදා තාත්තලා කෑග ගහ විලාප දෙනවා ජනාධිපතිතුමා දැක්කා. මොකද එක තාත්ත කෙනෙක්ගේ දුව 10 පුතා 8 දෙන්නම ඉවරයි. හැම ගෙදරකම එහෙමයි. ඊට පස්සේ ජනාධිපති තුමත් අඬලා එයා ඒ දෙමෝපියන්ගේ අතල්ලන පොරොන්දු වෙනවා මම යුද්ධේ අවසන් කරනවා කියලා. කිව්වා වගේම පුතේ යුද්ධේ පටන් ගද්දී අපේ හමුදාව 10,000යි ප්‍රභාකරන්ට 35,000 හිටියා. මොකද එයාගේ අර අවුරුදු 12 13 ළමයිට හමුදා පුහුණුවට ගන්නවනේ. ඒ වගේම අපිට සබ්මැරින් එකක්වත් නැහැ. එයාට සබ්මැරින් 7ක් විතර තිබුණා. දැන් එතකොට මෙන්න මේ වගේ තමයි පුතේ යුද්ධේ පටන් ගත්තේ. අවසානයේ යුද්ධෙන් අපි ජය. දැන් එතකොට අපි කාලිංග මාර්ග ගන්න කිව්වේ. කාලිංග මාර්ග කියන්නේ පුතේ ලංකාවට ආපු දරුත මාක්‍රමිනිකයා. එයා 1215 පොළොන්නරුව ආක්‍රමණය කරලා හිටපු පරාක්‍රම පාණ්ඩ්‍ය රජතුමාගේ ඇස් දෙක ගලවලා පැත්තකට විසික් කරා. ඊට පස්සේ රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කෑවා. තරුණියන් ස්ත්‍රීන් දූෂණය කරා. ප්‍රභූන්ගේ ගෙවල් වලට පැනලා ඒ මිනිස්සු ගස්වල බැඳලා සියලුම වස්තුව පැහැරගත්තා.
පන්සල් වලට ගිහිල්ලා ආමෘගලොන්ට ගහලා පන්නලා විහාරස්ථාන වල සියලුම වස්තු කොල්ල කාලා එයාගේ කේරළ හමුදාවට නවාතැන් ලබා දුන්නා. ඇත්තටම 1215 කාලිංගමාගේ එනකොට අපේ වටිනාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටියේ පොළොන්නරුවේ දළදා මාලිගාවේ. හැබැයි භික්ෂූන් වහන්සේලා ඒක අරගෙන මලයා දේශයට ගිහිල්ලා මලයා දේශය කියන්නේ පුතේ වර්තමානයේ කොත්මලේ ප්‍රදේශය ඉතාම ආරක්ෂිත ප්‍රදේශයක්. මෙන්න මේ ප්‍රදේශයේ කන්දක් උඩ පොළොවට වලක් කරලා දන්ත ධාතුන් වහන්සේ අවුරුදු 15ක් තැන්පත් කරලා තියෙනවා. හැබැයි මෙතෙක් ලියවුණු සියලුම පොත්පත් ටික පොළොන්නරුවේ පුස්තකාලවල තමයි තැන්පත් කරලා තිබුණේ. අපේ අයිට ඒ පොත් ගන්න අමතක වෙන්න ඇති. කාලිංග මාග සියලුම පුස්තකාලවල තිබුණු පොත්පත් ටික ඔක්කොම එකට එකතු කරලා ගිනි තිබ්බා. එතකොට විචාරකයන් කියනවා එතන වැඩි හරියක්ම බෞද්ධ පොත්පත්, ඒ වගේම දේශීය වෛද්‍ය විද්‍යාව, නක්ෂත්‍රය, තාරකා ශාස්ත්‍රය මේ වගේ පොත් රාශියක් තියෙන්න ඇති කියලා. නමුත් පුතේ අපේ අවසනාවට මේ වෙනකොට අවුරුදු 2030 අපි ආරක්ෂා කරගෙන ආපු සියලුම පොත්පත් ටික ඔව් ගිනි තියලා දානවා. ඊට පස්සේ අපිට දැන් පොත්පත් සේරම විනාශ කරනවා. ඊට පස්සේ මෙතේ ඒ කියන්නේ ලංකා ඉතිහාසයේ මෙතෙක් පවත්වගෙන ආපු සිංහල ශිෂ්ටාචාරය ඔහු මුළුමනින්ම විනාශ කරනවා. අවුරුදු 15ක් යනකම් අපිට රාජධානියක් නැති වෙනවා. අපේ තුන්වෙනි රාජධානිය දඹදෙණිය ඉතාම ආරක්ෂිත කඳු ගැටයක් මත රාජධානී ඉති කරනවා තුන්වෙනි විජේබාහු රජතුමා. ඇත්තටම පුතේ අපි මේ රජවරුන් අගයන්න ඕනේ. වර්තමානයේ අතීතයේ සංසන්දනය කරුද්දී මේ මිනිස් ඒ මිනිස්සු මොනතරම් කැපකිරීමක් කරලාද කියලා හිතමු අපේ ජාතිය රට වෙනුවෙන්. දැන් ඊට තුන්වෙනි විජේ බහුරජතුමා වයසට යනකම්ම ගල්ගුවාවල් වල හැංගිලා ඉඳලා තියෙන කාලිංග මාගට බයයි. කාලිංග මාග කියන්නේ ඉතාම දරුණු පුද්ගලෙ. එතකොට මහලු වයසට ඇවිල්ලා තමයි විජේ බහුරජතුමා රජ වෙන්නේ. අවුරුදු 4 ජීවත් වෙයි. 1232 රජ වෙනවා. 1236 මරණයට පත් වෙනවා. හැබැයි පුතේ මේ අවුරුදු 4 කරපු සේවාව නම් අපිට අමතක කරන්න බෑ. මෙතරම් දරුණු ආක්‍රමණිකයෙක් රජරට අල්ලගෙන පාලනය කරන කාලේ දඹදෙණිය කියන ආරක්ෂිත කඳු ගැටයක් මත සම්පූර්ණ රාජධානියක් ගොඩනගලා ඒ ප්‍රදේශයේ ද්‍රවිඩය එලවලා දාලා බලකොටු ඉදි කරලා ඇත්තටම මේවා අපි ඉතරතරම් සුන්දර නැ ලේසි නැ මොකද ආර්ථිකයක් නැ භාණ්ඩාගාරයක් නැ සත පහක්වත් නැ කිසිම කෙනෙක් නොමිලේ වැඩ කරන්නේ නැ නේ හැමෝටම වැටුපක් ගෙවන්න ඕනේ හමුදාවට සියලු මේවට මේ රජතුමා දඹදෙණියේ රාජධානියක් ඉදි කරලා මාලිගාවක් හදලා බලකොටු හදලා නැවත පරිපාලනය ගොඩනගලා නැවත ආර්ථිකය දියුණු කරන්න නැතුව ජනතාවගෙන් බදු ගන්න බෑ. ආර්ථිකය දියුණු කරලා රාජ්‍ය භාණ්ඩාගාරයක් ආරම්භ කරලා අර මලයා දේශයේ තිබුණු දන්ත ධාතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලා සමග ගිහිල්ලා ඒ නැවත අරගෙන දඹදෙණියත් ආරක්ෂා මදි නිසා තවත් සැතපුම් 22ක් පිහිටි බෙලිගල කියන ප්‍රදේශයේ කඳු මුදුනක් උඩ දළදා මාලිගාවක් හදලා එහි දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කරනවා. හැබැයි පුතේ ඒ පන්සල හිටපු හාමුදුරුවෝ සමහරවිට රජතුමා දන්නේත් නැතු ඇති. ඒ හාමුදුරුවෝ කොච්චර කාලිංග මාග ගැන දැනගෙන හිටියද කිව්වොත් ඒ හාමුදුරුවෝ දන්ත ධාතුන් වහන්සේ දළදා මාලිගාවේ නෙවෙයි තැන්පත් කරලා තියෙන්නේ. ගල් කඩු කඩුවේ ළඟට ගිහිල්ලා කියනවා යෝධ පුරක්කංගලක් හදලා දෙන්න කියලා. ඒ කියන්නේ විශාල පුරක්කංගලක්. ඒ ගල ගෙනල්ලා දුන්නට පස්සේ බුදු මැදුර අපි මල් පූජා කරන බුදු මැදුරේ දකුණු පැත්තේ ඒ පුරක්කංගල තියලා ඒකේ අර ඔයාලා දැකලා තියෙනවා පුරක්කංගල ඒකේ අර ධාන්‍ය දාන හිල ඇතුලේ තමයි දන්ත ධාතුන් වහන්සේ හාමුදුරුවෝ තැන්පත් කරලා තියෙන අවුරුදු 22ක්. එතකොට අවුරුදු 15ක් පොළොවේ යට තිබුණා අවුරුදු 22ක් කුරක්කංගල තිබුණා දළදා මාලිගාවේ ඒහා සමාන බුරු එකක් හදලා තියෙන්නේ නැති හදිසියේවත් කාලිංග මාගාවන දළදා මාලිගාවේ එක තමයි අර යන්නේ. එතකොට මේ තුන්වෙනි විජේ බහුරජතුමා පුතේ අර කාලිංග මාග විනාශ කළ සියලුම පොත්පත් ටික නැවත ලිව්වා. එතකොට නිකම් මිනිසුන්ට ලියන්න කිව්වා නම් කිසිම කෙනෙක් එන්නේ නැහැ. ඕ ඒ පොත් කියවපු උගත් පඬිවරුන්ට ආරාධනා කරා මාලිගාවට ඇවිල්ලා ඒ පොත් ටික ලියන්න කියලා. ඔව්වේ හැම පොතකටම ඒ අයට රාජ්‍ය භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙව්වා. එතකොට මෙතරම් දරුණු ආක්‍රමණිකයේ රජරට ඉන්නකොට එක්තරා සාහිත්‍ය වර්ධන යුගයක් ලෙස අපි ඉගෙන ගන්නවා දඹදෙණි යුගයේ.
මොකද පූජාවලිය ලියනවා බුද්ධ පුත්‍ර හිමි ඒ වගේම තුන්වෙනි විජයබා රජතුමාගේ පුතා ඉතාම දක්ෂේ දෙවෙනි පරාක්‍රමබාහු කුමරු එතකොට දක්ෂතම රජවරුන් අතර උපාධිය සමත් වෙච්චි පොත්පත් ලියපු රජවරුන් ඇත්තෙම නැති තරම් එතකොට ඒ අතර දෙවෙනි පරාක්‍රමබාහු කියන්නේ පුතේ කනිකාල සාහිත්‍ය සර්වඥ පඬිතුක කෙන උපාධිය සමත් වෙච්චි රජ කෙනෙක් ඒ වගේම ඔහුත් පොත්පත් ලිව්වා ඉතාම උගත් රජ කෙනෙක් ඔහු කවිසිලිමින විසුද්ධි මාර්ග සන්නස වැනි පොත්පත් ලිව්වා ඒ වගේම පූජාවලිය සඳහන් වෙලා තියෙනවා දෙවෙනි පරාක්‍රමබාහු රජතුමාට රජතුමාගේ රාජ්‍ය සමයේදී ලංකාව නැවත සෞභාග්‍යමත් රටක් වුණා ගසකොළ පළබරින් ඉතිරි ගියා පොත්පත් ලියවුණා අපේ සියලු මංජේ වර්ධනයක් සිදු වුණා කියලා එතකොට තුන්වෙනි විජය බව රජතුමා මේ අවුරුදු හතර තුළ තමන්ගේ දරුවටත් භික්ෂු ලවා හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා ඒ නිසා තමා පුතේ දෙවනි පරාක්‍රමබාහු රජතුමාට පුළුවන් වුණේ කාලිංගමාගේ එළවලා දාලා ශ්‍රී ලංකාව අවුරුදු 40කට පස්සේ විදේශිකයන්ගෙන් නිදහස් කරගන්න දැන් එතකොට තුන්වෙනි විජේබාහු රජතුමාට රාජධානියක් තිබුණෙත් නැහැ දිගටම පැවත්තගෙන ආපු එකක් නම් ඒ වැඩි දියුණු කරන්න තියෙන්නේ එතකොට කාලිංගමාග සම්පූර්ණ රජර විනාශ කරලා තිබුණේ එතකොට තුන්වෙනි විජේබාහු රජතුමා ගල්ගුවාවක සැඟවිලා වයස්ගත වෙලා තමයි රාජත්වයට පත් වුනේ. ඔහු සම්පූර්ණ මුළුමනින්ම රාජධානිය ගොඩනැගුවා. නැවත ආර්ථික දියුණු කරා පොත්පත් ටික ලිව්වා උපසම්පදා උගුරුමේ භික්ෂූන් වහන්සේලා ගෙනලා නැවත ආරම්භ කරා බේර විහාරය ඉදි කරා ඒ වගේම අපේ අතීත අධ්‍යාපන ක්‍රමයේ තමයි පිරිවෙන්. පසු කාලෙට බටීරය ආවට පස්සේ ඉස්කෝල පාසල් කිව්වේ එතකොට ඕකටම කියන වචනයක් තමයි පිරිවෙන. එතකොට අතීතයේ පිරිවෙන් ඉදි කරා කියන්නේ වර්තමානයේ පාසල් ඉදි කරා හා සමානයි. තුන්වෙනි විජේ බෞරජතුමා පිරිවෙන් ඉදි කරලා දේශීය අධ්‍යාපනයේ නගා සිටුවීමටත් කටයුතු කරා. ඔහු හොඳ පුත්‍ර රත්නයක් හදපු නිසා තමයි පුතේ දෙවනි පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී ලංකාව කාලිංග මාගගෙන් නිදහස් කරගත්තේ.